ජනාධිපතිවරයාගේ දුරකාලයේ වසර පහක්ද හයක්ද යන්න නිශ්චිත කර තීන්දුවක් ලබා දෙන තෙක් ඉදිරි ජනාධිපතිවරණයේ පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම පංචපුත්කල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විවාහ කිරීම අද ආරම්භ කෙරුණා. සීඩී ලෙනව නමැත්තෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විවාහ කිරීම සඳහා පත්කරන ලද පංචපුත්කල විනිසුරු මඩුල්ලට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත්කේ මලල්ගොඩ, මුෘදු ප්‍රනාන්දු, ප්‍රීතිපත්මන් සූරසේන සහ එස් තුරීරාජ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළත් මෙහි වකුත්තරකරුවන් ලෙස මැතිවන කොමිසම සහ එහි සභාපතිවරයා ඇතුළු සමාජිකයන් මෙන්ම නීතිපතිවරයාද නම් කර තිබෙනවා. අනුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ දුරකාලයේ සම්බන්ධයෙන් සිදුකළ සංශෝධන හේතුවෙන් එම දුරකාලයේ අවසන් වන දිනවකවානු පිළිබඳව අපැහැදිලි තවක් මතු ඇති බව පෙත්සම්කරු මෙමකින් තන්වා සිටිනවා. මෙතර මෙම පෙත්සමට එරෙහිව කරුණු දැක්වීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සම් පහක්ද පසුගිය සිකුරාදා කොණු කෙරුණා. කෙසේ වෙතත් පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කරුණු දක්වමින් වැඩබල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ඩියෝච්ච සොලිසිටර් ජෙනරාල් කනිෂ්කාද සිල්වා මහත්මිය සඳහන් කළේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිලකාලයේ වසර පහක් ලෙස පැහැදිලි බවයි. අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත් එමෙහිදී සඳහන් කළා.